සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලගේ හදවතේ කතාව අරගෙන අදත් ආවා අලුත් දෙයක් කියන්න. ඉතින් දෙවෙනීනම කියන්නේ දවසින් දවස කුතුහලය ඇති කරන කතාවක්නේ. මම අද කියන්න යන්නේ ආක්ෂ වෙනුවෙන් එනවා කියපු පිරරට තරුණයා ගැන පොඩි දෙයක්. ඉතින් කතාව යන විදියට මට හිතෙනවා මෙහෙම දෙයක් කියන්න. හැමෝටම හොරා අනුහස ලිහින්ට ආදරය කර කර ආක්ෂව ඈත් කරන්න කල්පනා කරනවා කියලා වෙන්න බැරිද? අනුහස් පිටරට කොල්ලා ගෙන්නාගෙන ආක්ෂට එකතු කරන්න හදනවා කියලා ඔයාලට දෙයක් තේරෙන්නේ නැද්ද? ඉතින් කතා බලන විට මට තේරෙන දෙයක් තමයි අනුහස් ලිහිණගේ බලාපොරොත්තු කඩ නොකරයි කියලා. මොකද පිටරට කොල්ලා ආපුවාම අනුහස් හිතනවා ආක්ෂාගේ හිත වෙනස් වෙයි කියලා. එවිට අනුහස්ට පුළුවන් ලිහිණිට ආදරය කරන්න. එසේත් නැත්තම් ආක්ෂා ලිහිණිට අසාධාරණයක් නොවෙන්න සමල්ක නැවතත් කතාවට එන්න ඕනි. ඉතින් මේකේ තීරණය ගන්න ඕනේ අපේ සමන් එදිරිමුණි මහත්තයාම තමයි. ඉතින් අපි පිටපත් රචකයාගෙන් ඉල්ලමු ආක්ෂාට ලිහිණිට කිසිම අසාධාරණයක් නොවන විදියට කතාව ලියන්න කියලා. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. අනුහස් ලිහිණිද, අනුහස් ආක්ෂාද, අනුහස් සමල්කද? අදට මම සමු ගන්නවා. තවත් දෙයක් කියන්න ඕනේ. මම වීඩියෝ එකක් දැම්මා. ඔයාලට ඒකත් බලන්න ආරාධනා කරන ගම අදට මම සමු ගන්නවා. හෙටත් ඔයාලත් එක්ක එකතු වෙන තුර ඔයාලට සුබ දවසක්. මම ඔයාලගේ ආදරණීය නිෂ්.